ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නනි. මේ පාස්ට් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද ජනවාරි මාසයේ 6 වෙනිදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12 න් අපි මෙහි කරන්ට යනවා. අපි මේ අවුරුද්දේ, මේ අලුත් අවුරුද්දේ අපි අලුත් තේමාවකට ඇතුළු වුණා. දෙවියන් වහන්සේ විශ්වාස කරන්ට, දෙවියන් වහන්සේ කෙරෙහි අදහන්න, කොයි විදිහටද ආබ්‍රහම්ට ධර්මිෂ්ඨකම එකතු කරමු ලැබුවේ, අන්න ඒ විදිහට අපිටත් ධර්මිෂ්ඨකම එකතු කරන පිණිස අපි යන්නේ සත්‍යතාවය 3 වගන්තියේ සිට 22 වගන්තිය වෙනකම් මම ඔබට කියවන්න කියලා කිව්වා. අද අපි 11 12 න් මෙහි කරන්ට යනවා. බයිබලයේ සඳහන් වෙනවා, ඔහු අචර්මච්ඡේදයේ සිටියදී තමාට තිබුණා වූ ඇදහිල්ලේ ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් කොට චර්මච්ඡේදය නම් ලකුණ ලැබුවේය. එතකොට එයා චර්මච්ඡේදය වෙලා හිටියේ නැහැ. නමුත් ඒ චර්මච්ඡේදයේ ලකුණක් ලැබුවා ඇදහිල්ල කරනකොට. මෙසේ වුණේ අචර්මච්ඡේදයේ සිටිය නමුත් ධර්මිෂ්ඨකම සඳහා ගණන් ගැනීම පිණිස අදහන්නා වූ සියල්ලන්ගේ පියාවන පිණිස. චර්මච්ඡේදිතව පමණක් නොව අපගේ පියා වූ ආබ්‍රහම් අචර්මච්ඡේදිතව සිටිය කල්හි ඔහුට තිබුණු ඇදහිල්ලේ අඩිපාරේ යන්නව සිටින්නන්ට චර්මච්ඡේදයේ පියාවන පිණිස ඇතිය. ඉතින් හරි ලේසි මේක තේරුම් ගන්න. මොකද තේරුම් ගන්න ලේසි? ආබ්‍රහම් කියන්නේ හැම ජාතියෙම පියා. ඒකයි ආගේ නම ඒබ්‍රම්ගෙන් ආබ්‍රහම්ට වෙනස් වුනේ. එතකොට ආබ්‍රහම්ට පොරොන්දුව ලැබුණේ චර්මච්ඡේදය කරන්න ඉස්සෙල්ලා. ඒ නිසා ආබ්‍රහම් අචර්මච්ඡේදිතයන්ගේ ඇදහිල්ලේ පියා. නමුත් චර්මච්ඡේදය වුණා. ඔහුත් චර්මච්ඡේදය වුණා. ඔහුගේ පරම්පරාවත් චර්මච්ඡේදය වුණා. ඒක එයාට තමයි ආබ්‍රහම්ගේ සෙනඟ කියලා කියන්නේ. දැන් ආබ්‍රහම්ගේ සෙනඟටත් එයාට චර්මච්ඡේදයන් චර්මච්ඡේදිතයන්ටත් එයාටත් ඇදහිල්ල ලබන්ට නැත්නම් ධර්මිෂ්ඨකම ලබන්ට ඇදහිල්ලෙන් එයාට පුළුවන්කම ලැබුණා. ඉතින් එකම දේ කියන්න හදන්නේ අචර්මච්ඡේදිතයන්ටත් පුළුවන් චර්මච්ඡේදිතයන්ටත් පුළුවන් ඇදහිල්ල පාවිච්චි කරලා. කාගෙනද ඇදහිල්ල? මේ ගැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල පාවිච්චි කරපුවම දෙවියන් වහන්සේගේ ස්වර්ගීය විපාක එයාට ඇවිල්ලා ධර්මිෂ්ඨකම එයාගේ ජීවිතවලට එකතු කරනු ලබනවා. ඉතින් මතක තියාගන්න, අපේ ධර්මිෂ්ඨකම නෙමෙයි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. නැත්තම් ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයට ගිහිල්ලා උත්ථාන වෙච්ච නිසා, මරණය පරාජය කරපු නිසා උන්වහන්සේ විශ්වාස කරන ඕනෑම කෙනෙකුට ඔබ අචර්මච්ඡේදිතෙක් වේවා චර්මච්ඡේදිතෙක් වේවා දෙන්නගෙම ඇදහිල්ල කරනකොටගෙන ඔබට ධර්මිෂ්ඨකම ලබන්න පුළුවන්. දේව ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.